අයිබෝවන් හරවත් ගුණමත් හා වටිනා කෘතිීක විත්‍ර දැ ගන්න ොතප යු නාලිකාවර කොඩුදනු ඔබව තාම සාධදරයෙන් පිළිගන්නවා. අදාපී කතා කරමු අනුර හොරේෂ සූරීෙන් රජනා කළ, ගිනියවි සහ ගිනි කළි කෘතිමාලාවේ පළමුවන කෘතිය වන පාතා ලෝකෙන් බිදක් නම් කෘතිය පිළිබඳව ඉතින් අරධනා කරනවා පොතපත ුඩු නාලිකාව සබස්ක්‍රයිප් කරලා බෙල්ල එකනගත් ලික් කරලා තතාවත් වටනාහා රසවත් කෘතිකෙන විස්තර දැනගන්නට අපිත් එක් අත්වල් බැඳගන්න කියලා. ගිනි අවිසා ගිනිකලි කෘතිමාලාාව කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ක පෘති රචකයකු හා පුවත්පත් කලාවේදීක වන අනුර හොරේෂ් මතා විසින් රචනා කරන ලද කෘතිමාලාාවක්, ඉතින් එම කෘතිමාලාේ පළමු කෘතියගැන් තමයි අදාපි මෙම වීඩියෝකෙන් කතා කරන්නේ. කතුවරයා මෙම කෘතියට නම්තබයි ඇත්තේ පාතා ලෝකෙන් බිදක් ලෙස. කතුවරයා විසින් මෙම කෘතියට ඇතුළත් කතාව මුලිම පළ කලේ ඉරිදා දිවෙයිෙන පට්‍රේ කොටස් වශයෙන්. න් පසු වර්ෂ ඉදස් නමසි අනු තුනේදී ගිිය විසා ගිනිකිලි පළමු කකෘතිය ලෙස අධාප විස්ත්‍ර කතා කරන පාතා ලෝකෙන් බිදක් කෘතිය ඒ දක් ොල තියෙනවා. ඉටත් පස්සේ මෙම පළමු කෘති අඩංු කතාාව ඇසුරෙන් වර්ෂය දස් නම්සි අනු අටේද ගිිය විසාහ ගිනි කෙලි චිත්‍රපටය නිර්මාණය වෙනවා. ඊටත් පස්සේ වර්ස දෙදස් දුලහිදී තමයි ගිිය විසාහ ගිනි කෙලි ටෙල් නාට්‍ය මෙම කෘතිමාලාවේ පළමු කෘතිතුනා ආශ්‍රයෙන් නිර්මාණය කරල්තියෙන්නේ. ඉතින් මෙහම පත්තරෙ කොටස් වසයෙන් පළ කළ කතාවක් ඊට පස්සේ පුතක් බාට එල් දක්වල ඊටත් පස්සේ චිත්‍රපටයක් හ ටෙල් නාටයකුත් එම කතාව ආශ්‍රයෙන් සකස්සූ අවස්ථා ඉතාම විරල බවත් අනිවාරෙන්ම සිහිපත් කළ යුතුයි. ඉන් මෙතරම්ම වටනා ර්මාණ පිහි කළල අනරු හොරේෂස්සූරීන් ගැනත් අපි විස්තර ටිකක් ඇට කියන්නම්. අනුර හොරේෂස් කියන්නේ ප්‍රවීන මාධ්‍යවේදකා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ඔහුගේ පළමුවන චිත්‍රපටය වන්නේ සොඳුර දඩබිමනම් චිත්‍රපටය. ඒවගේම මෙම ජේෂ්ඨ මාධ්‍යවේදයා තම මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ එදදස් නමසය හැත්තාට වර්ෂය නිදහස් පත්‍ර කලාවේදික විදියට. ද නමසි අසූතන වසරේද. දිවෙන පපුත් පතේ ආරම්භ කටරෝම් මන්ඩට සම්බඳධ වෙන ඔහු ශ්‍රී සංඟරාව මෙන්ම තවත් පත් පත් රැසකට තම දායකත්වය ලබාදීල තියෙනවා. ඉතිං ඒවගේම තම සත්‍ය අදදකීමම් ඇසුරින්. එද නමසි අසූුවට වසරේසිට එදස් නමසේ අනූතුන වසර දක්වා කාය තුළ සිද වූ මෙම සිදුවම් පිළබඳව කතා ප්‍රෝෘති රචනාවී ඇති බව මෙමකෘති ආශ්‍රයම් බිහි වූ ගිිය සා ගිකෙල්ටල් ටේ පළොමු කොටසේදී අනුර හොරේෂ සෝරීෙන් සඳහන් කරනවා. අපි ඉතුමාට නිදුක් නීරෝගේ සුව හා තවතවත් නිර්මාණ බිහි කරන්න, ශක්ති හා දෛරය ලැබෙන්න්න කියලා ප්‍රාථනා කරමු. ගිනි අවවිසා ගිනිකෙලි කියෙන කෘතිගෙන කතා කරනකොට ඔලා අතරින් සම්හර අය මෙම කතාව පුවත්පතෙන් කියවලා ඊට පස්සේ පොදත් කියලා චිත්‍රපට හා ටෙල්ිනාට්‍ය නර්මපොයඇත් ඇති. නමුත් මේ ඕනෑම කෙනෙකුට පොදේ වෙදගත්වන සීරමතරොත්තුරු අපි මෙම වීඩියෝයකෙන් අරන් එන්නම්. විසා ගෙනිෙලි පලමුකෘතිය ආරම්භ වන්නේ අපි ටෙල්නාටේ දකින විදිහටම කොම්පඥවීදයේ ඩේලුගේක් ගාතනය සමඟ එතැන් සිට ක්‍රමක් ක්‍රමයෙන් තම ඉදිරිවාදීන් ගාතනය කරමින් පාතා ලෝකේ කිරුල් දිනා ගන්නට උත්සාහ කරන චරිත කහිපයක්ම හමුවෙනවා ඒ තමයි තුමුල්ල පත් මේ මහවත්තේ ලෝකයා නාරාහෙන්ිට සුන්දර යන අය. ඉතිං ලෝකයාගේ හා සුන්දරයගේ ඉරණමට වක් කියෙන තුම්මුල්ලෙ පත් මේ ඉහලටම යන නමුත්. තින් ිවන හනටිකුම්පරේ විලිහාහ සැම, හුට ප්‍රබල බාධකයක් බෝඩ පත්තනවා. අවතින දේශපාලන් දාරාවත් එක්ක පිල්මාරු කරමින් බලය සොයන් ගමනේදී. පත්මගේ අවසානයට වග්‍යන්නේත් හීනටිුම්පරේ විලිසාහ සමී විසින් මෙහෙ වූ ගයිනම් පුද්ගලයා. අපට අපේ කටෘතුමාව ලේසියෙන්න් දකින්න පුළුවන් අවස්ථාවක්තමයි මේ. ගිනිය විසා ගිනි කෙලි චිත්‍රපටේදී වගේම ටෙල්නාටේදීත්. ගයිගේ චරිතයට පනපුුවන්න අනු හොරේස සූරින් විසින්ම තමයි. ඉතින් මේ විදිහයට ක්‍රමේෙන් ඉදිරියට යමින් එකනෙකා මරාගණමින්ගේ මෙම පාතාල් ලෝකයේ සත්‍යය කතාව මෙම කෘතියේදී අවසාන වන්නේ ඩේලුගේ සිට තුම්මුල්ලේ පත්ම මහවත්තේ ලෝකයා නාරාහයෙන් පිට සුන්දරය ගොටයා ගොඩ නිහාල් සැමි විලී ගයි තෙලාසුනිල් කැල්නිය රෝබට් ගෝනව රංජී ඉතුළු පිරිස මර්ණයට පත්වීම සමඟයි. නමුත් පාතාහල්ලෝකේ අවසානයක් කිසිදා සිදුනුවන්නේ මියග අයගේ තැන ලබා ගැනීමට තවත් පසු පෙල බොහෝ පිරිසක් බලාගනෙන සිටි නිසා බවත් නොකියාව බැහැ. මීලඟට අපි ගිිය විසා ගිනිකෙල් චිත්‍රපට හා ටිලි නාට මෙම කෘතිය සම ගැපෙන විදිහත් කතාරමු. ගිනිය විසා ගනිිකලි චිත්‍රපටේ අධා අපි විස්තරගැනාව මෙම කෘතියේ තුම්මුල්ලේ පත්මගේ මර්ණයෙන් අවසාන වෙනවා. චිත්‍රපටේ අධ්‍යක්ෂණය කළේ උදේ කාන්ත වර්ණසූරිය මහතා. ගනිිල් ෙල් ට මෙම කෘතිමාලාාවේ පළමු කෘති තුන ආශ්‍රයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම ටෙල්නාටටය බවට පත් කරන්න සාරංග මෙන්ඩිස්මාත්මා විසින් විශේෂය මතක් කල ුතුයි චිත්‍රටයේදී තුම්මුල්ලේ පත්මගේ චර්තයට ජෙක්ෂන් ඇන්තනේ විසින් පනපවන අතර ෙල්නාටේද ශ්‍රියන්ත මෙන්න්ඩිස් විසින් තුමුල්ලේ පදත්මගේ චර්තය රංදක්වනවා. චිත්‍රපට හා ටෙල් නාටේ තුමුල්ලේ පත්මගේ ගාතකයාවන ගයිගේ චරිතය. ෘතිය කටරු අනු හොරේෂ සුරින් තමන් විසින්ම සිදු කිරීමෙන්. පාතායේ පිළබඳව ඔහුගේ සිතේ ඇඳුුවූ අප්‍රසාතය පළ කරනවා දැයි බල අයකුඩ සිතන කාරණයක්. රටේ දේශ පාලකයන් විසින් මෙහෙවූ පාතාල කල්ලිහා. රජය විසින් මෙහෙවූ ජවිපේ මර්ධනය කිරීමේ කණ්ඩායම් මෙන්ම ජනතාවවි මුත්ති පෙරමුණ විසින්ද. වරින්වර ඇතිකළ ගාතනහා ගාතන සැලසුම් නිසා. වසර ගන්නාවක් අපරට ආගාධයට ගමන් කළ ආකාරය මෙම කෘතිී කතුරයා ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ිිය වි ගනිි කලි පලොම් ෘතියේදී වැඩිපුරම් කතාාවන තුමුල්ලේ පත්මගේ චරිතය පිළිඳව කෘතියේදී චිත්‍රපටයේද හා කෙල්නාටේදී ඇතිවන්නේ වෙනස්ම ආකල්පතුනක් නමුත් සත්්‍යේ දැනගන්නට නම් ඔබ මෙම කෘතිය කියවා බැලීමයි ඉතාම් වැදගත්වෙන්නේ මොකද මලාශ්‍රය වෙන්නේ මෙම කෘතියවීම නිසා. විශේෂයම අවසන් කාලයේ මරණබියෙන් තැතිගෙන සිටි මෙම පාතාලේ රජුගේ ඉතා විකෘතියූ හැස්රීම් දනගන්නට බ මෙම කෘතිය කියවීම අත්‍යවශ්‍ය බවයි මාගේ හැඳීම. ගැන තත් විස්ත කිව්වොත්. ගිිය විසා ගිෙනි කෙළි එක කෘතිය වන පාතාල්ලෝකෙන් බිඳක් කෘතිය පිටු එකසිය අසෝකින් YouTube කෘතියක්. ඒවගේම මෙම කෘතිය දෙදස් දාහනම වර්ෂය නැවතෙි දක්වා ඇත්තේ සරසයි ප්‍රකාශනයක් ලෙසින්. එසේම ගිනිය විසා ගිනි කෙළි දෙවන කෘතිය ලෙස දේශ පාන දඩෑම්යකග ඇරබ නම්ෘතිය පිළි බඳවයි අපේ මීළඟ වීඩियो එක. එහමනම් ගිිය සා ගිනිිෙලි කෘතිමාලාවේ පළමු කෘතිය වන පාතාලෝකෙන් බිඳක්කෘතිය පිබඳව විස්තර මෙලෙස නිමා කරන්නම්. තවතවත් වටින හා රසවත් කෘතිගෙන විස්තර දැගන්නට අපි සබස්්‍රයිබ් කරන්න කියලත් කාරණෙවසී බත් කරමින් සමුගන්නම් ඔබින්. ජයවේවා ඔබ සැමට.